අය අටේ වැඩ ඉල්ලා කරපු සටනේ පළවෙනි ගොදුර බවට පත්වෙන්නේ 1940 ජනවාරි 15 වෙනිදා ගෝවින්දන් සහෝදරයා ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරපු ලංකා සමසමාජ පක්ෂයේ වතු වෘත්තීය සමිතිය නියෝජනය කරපු ඒ වගේම එනම් සහෝදරයාගේ ප්‍රධාන සගෙක් විදියට කටයුතු කරපු ගෝවින්දන් සහෝදරයා තමයි වතු ජනතාව පමණක් නෙවෙයි මෙරටේ කම්කරු ජනතාව වෙනුවෙන් සුදු පාලකයන්ට එරෙහිව සටන් කරලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළේ. ඉතින් ඒ වතු ජනතාව නියෝජනය කරමින් පැමිණ සිටින ඩැනියල් ජනස්ටන් සහෝදරයා ඇතුළු අපේ මධ්‍යමකාරක සභාවත් නියෝජනය කරන නුවරඑලිය හැටන් ප්‍රදේශයේ වතු ශ්‍රේෂ්ත්‍රය නියෝජනය කරන සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. මං හිතන්නේ අපි අද මේ ලෝක කම්කරු දිනය එක්සත් වාමාංශික පෙරමුණ විදිහට එකතු වී සිටින්නේ ලංකාවේ සමාජවාදී ලංකාවේ මාක්ස්වාදී අද්විතීය සලකුණක් අපි කියන්නේ පරමාදර්ශයක් වෙච්ච එනම් සහෝදරයා ළඟ. එනිසා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින අපේ සමසමාජ මහගෙදරින් ආපු තාවින් දිලංගකොන් සහෝදරයාවත් බොහොම සහෝදරත්වයෙන් අපි පිළිගන්නවා. අපි සමසමාජකාරී. අපේ එක්සත් වාමාංශික පෙරමුණ නියෝජනය කරන අතරම ඒ සියලු දේ සමගින් අපි සමසමාජකාරී. අපි සමසමාජවාදී. අපි සමාජවාදී. අපි මාක්ස්වාදී. අපි ඒක කියන්න බය නැහැ. එනම් සහෝදරයාට කවදාකවත් බියක් සැකක් තිබුණේ නැහැ. ඒ සහෝදරයාගේ දැන් මෑත කාලීනව තියෙන ඉතාම අපූරු කෙටි YouTube මිනිත්තු 3-4ක YouTube සාකච්ඡාවක් BBC එකත් එක්ක කරපු. ඒ සහෝදරයා මුලින්ම කියන්නේ I am not a communist because I am a Marxist and I am a socialist. නිර්භයවම එදා කොමියුනිස්ට්වාදය යට කරලා තිබුණේ කොමියුනිස්ට්වාදය නමින් තිබුණේ තනි රටේ සමාජවාදය තුළින් ස්ටැලින් වාදයට යට වෙච්ච ඒ රුසියානු මොඩලයට එරෙහිව මාක්ස්වාදීන් විදිහට සටන් කරේ ලංකාවේ ලංකා සමසමාජ පක්ෂය. ඒ නිසා තමයි එනම් සහෝදරයා බය නැතුව කිව්වේ මම මාක්ස්වාදියෙක්, මම සමාජවාදියෙක්. ඒ නිසා අපිත් කියන්නේ බය නැතුව මෙතන ඉඳලා ඒ පරපුරේ අපි එනම් සහෝදරයාගේ පරපුරේ අපි බය නැතුව කියන්නේ අපි සමාජවාදීන්, අපි සමසමාජකාරයෝ, අපි මාක්ස්වාදී. ඔව් අපි මාක්ස්වාදී. අයනම් සහෝදරයා බය නැතුව කිව්වේ අපි මාක්ස්වාදී. අපේ ව්‍යාපාරය, අපේ පක්ෂය මාක්ස්වාදී ව්‍යාපාරයක්, සමාජවාදී ව්‍යාපාරයක්. ඒක ඇතුලේ ඒ සහෝදරයා කිව්වේ අපි තෝරගෙන තියෙන පිළ. එනම් සහෝදරයා මම විදග්ධ ඉහළ අධ්‍යාපනයක් ලැබුව මේ තරුණ පරම්පරාව හොයලා බලනවා නම් ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකනොමික්ස් වල LSE වල ආචාර්ය උපාධි දෙකක් ලබාගත් දේශපාලන ආර්ථික විද්‍යාවත් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිබඳවත් ආචාර්ය උපාධි දෙකක් ලබාගත් එනම් සහෝදරයා බිය නැතුව මාක්ස්වාදය තමන්ගේ ආස්ථානය බවට තමන්ගේ මතය බවට පත් කරගනිමින් ලංකාව තුළ නිර්භය විදියට තෝරගත්තා තමන්ගේ කඳවුර. ඒ කඳවුර තමයි අද අපි සිහි කරන. අද ලෝක කම්කරු ජනතාවද පය ගහලා ඉන්න කම්කරු පන්තිය නියෝජනය කරන වැඩ කරන ජනතාව නියෝජනය කරන ගොවි කම්කරු ජනතාව නියෝජනය කරන ඒ වගේම බොහොම පහළ ස්තරය නියෝජනය කරන නිර්ප්‍රභූ ස්තරය නියෝජනය කරන දුක දරාගන්න දුර්වලයාගේ කඳවුර තමයි එනම් සහෝදරයා තෝරගත්තේ.
එනම් සහෝදරයා තෝරගත්තේ දුර්වලයාගේ කඳවුර. එනිසා තමයි බය නැතුව කිව්වේ අපි මාක්ස්වාදීන් කියලා. දුර්වලයාගේ කඳවුර තේරු තීරණය කළේ. දුර්වලයාගේ කඳවුර වෙනුවෙන් තමයි සම සමාජ ව්‍යාපාරය වාමාංශික ව්‍යාපාරය මේ රටේ බිහි වෙන්නේ. බිහි වෙන්නේ. ඒ කඳවුරට විරුද්ධව හිටියා. ඒ කඳවුරට විරුද්ධව හිටියේ ඒ වාමවාදී කඳවුරට විරුද්ධව හිටියේ දක්ෂිණාංශය. දක්ෂිණාංශය. ඒ දක්ෂිණාංශයේ ප්‍රධානම ඒ දක්ෂිණාංශයේ ප්‍රධානම නියෝජිතයා එක්සත් ජාතික පක්ෂය. අපි කියන්නේ මේකට කොම්ප්‍රඩෝරු පන්තිය. පරාදීන පන්තිය. ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් අතපල්ලෙන් වැටෙන දේවල් කාලා බීලා හිටපු. ඔවුන්ගේ කොන්ත්‍රාත්කාරයන් වෙච්ච ඒ පරාදීන පරායක්ත පන්තිය. කොම්ප්‍රඩෝර් පන්තිය කියලා අපි කිව්ව එකට. සම සමාජයේ තමයි මේ නම හඳුන්වලා දුන්නේ. කොම්ප්‍රඩෝරු පන්තිය. මෙන්න මේ කොම්ප්‍රඩෝර් පන්තිය නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයට අපි හැමදාම හතුරු. ඒ දක්ෂිණාංශිකයන්ට හැමදාම වාමාංශිකයන් හතුරු. වාමාංශිකයන්ට හතුරු. වාමාංශිකයන්ගේ සැලකුවේ බිල්ලන් විදියට. සමාජවාදයේ සැලකුවේ බිල්ලෝ විදියට. මාක්ස්වාදයේ සැලකුවේ බිල්ලෝ විදියට. එනිසා ඒක ඒ විදියට මදක් පවතිනවා. ඒ කඳවුර අදත් ඒ විදියටම පවතිනවා. අපි ඒ කඳවුර බෙදාගෙන තියෙන්නේ. ඒ ප්‍රතිගාමීන් ඒ දක්ෂිණාංශය අදත් එනම් පෙරේරා ප්‍රමුඛ එනම් සහෝදරයා ප්‍රමුඛ සම සමාජවාදීන් සමාජවාදය මාක්ස්වාදය සලකන්නේ බිල්ලන් විදියට. සලකන්නේ මේ රට කඩාකප්පල් කරපු මේ රට විනාශ කරපු බලවේගයක් විදියට. ඇයි සමාජවාදීන්ට මාක්ස්වාදීන්ට එනම් සහෝදරයට මේ මොහොතේදී පන්න ගහන්නේ? අපිට ඉතාම වැදගත් මෙතනදී මේනම් සහෝදරයාගේ පිළිරුව ළඟ මේකට අපි උත්තරයක් දෙන්න ඕනේ. මොකද මේ තරුණ પરම්පරාව නොමග යවන සුළු. මේ තරුණ પરම්පරාව ව්‍යාකූල කරන ආකාරයට මේ නව ලිබරල් කැහුට්ටු මේ නව ලිබරල් කාටල් එක මේ නව ලිබරල් කාටල් එක අදෙන්නම් සහෝදරයා ප්‍රමුඛ සමාජවාදීන් මාක්ස්වාදීන් පීතියකින් දඬු කඳේ ගහමින් බරපතල විදිහට විවේචනය කරමින් තිබෙන මොහොත මොනවටද මේ දක්ෂිණාංශිකයන් මේ JR ජයවර්ධන හදපු සංස්කෘතියේ JR ගේ මුණුබුරෝ මී මුණුබුරෝ එකතු වෙලා මේ නව ලිබරල් කාටල් එක එකතු වෙලා මේනම් සහෝදරයාට පන්න ගහන්නේ? මාක්ස්වාදයට පන්න ගහන්නේ මොනවා කරාට? මොනවා කරාට? මේ රටේ ජනතාව මේ රටේ තරුණ પરම්පරාව දැනගන්න ඕනේ මොනවද මේ මෙතන සිටින මේ උස් ලෙසින් ඔබ දෙස බලා සිටින එනම් සහෝදරයා දායාද කළේ මොනවද මේ රටේ සමාජ යහපැවැත්මට මේනම් සහෝදරයා ඉතුරු කරලා ගියේ? එනම් සහෝදරයාට ගේන පළවෙනි විවේචනයක් සමාජවාදීන්ට ගේන නව ලිබරල් කල්ලිය නව ලිබරල් කාටල් එක ගේන ප්‍රධාන විවේචනයක් තමයි ජනසතු කිරීම. ජනසතු කිරීම ගැන මොනවාද ජනසතු කිරීම? ඒගොල්ලෝ ලයිස්තුවක් කියනවා ජනසතු කරලා මේ රටේ පුද්ගලික ව්‍යාපාරිකයෝ විනාශ කළා කියලා. මොනවාද? බස් ජනසතු කරපු එක, තෙල් ජනසතු කරපු එක, පාසල් ජනසතු කරපු එක, වරාය ජනසතු කරපු එක, වතු ජනසතු කරපු එක, ඉඩම් ප්‍රතිසංස්කරණය, අඳගොවි පනත, මෙන්න මේවා තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ප්‍රහාරය. දැන් මොනවද මේවෙන් කළේ? බස් ජනසතු කළේ මොනවා කරලන්න? බස් ජනසතු කෙරුවේ නැත්තම් නැන අද තියෙන්නේ ඒක. 77න් පස්සේ අපි මේ රටේ තරුණයන්ට කියන්නේ 77න් පස්සේ මේ රටේ බස් කර්මාන්තය, රාජ්‍ය බස් කර්මාන්තය, ඒ පොදු බස් සේවය, ප්‍රවාහන සේවය විනාශ කරලා ඒක ජාවාරම් කාර්යයන්ගේ
ජාවාරම්කාරයන්ගේ ව්‍යාපාරයක් බවට පත් කරලපුේ. ජාවාරම්කාරයන්ගේ ව්‍යාපාරයක් බවට අද පත් කරලා තියෙනවා. ලාභයෙන් විතරයි. ලාභයට විතරයි දුවන්නේ. ද 9න් 10න් පස්සේ වැඩ ඇරිලා යන මිනිහෙකුට ද බස් එකක් හොයාගන්න පුළුවන්ද? හැබැයි මේ බස් ජනසතු කරේ එක් කරන්න බලපෑවේ වමේ ව්‍යාපාරේ බලපෑම. ඇයි? බස් ජනසතු කරේ මේ මංකොල්ලය මේ ජාවාරම්කාරයන්ගෙන් මේ ප්‍රවාහනය ගලවලා ඒක ජනතාවට පොදු ජනතාවගේ සේවයක් බවට පත් කරන්න. පොදු ජනතාවගේ සේවයක් බවට පත් කරන්න. 1956ට කලින් ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ගේ සාහිත්‍යය කියවලා 56ට කලින් තිබුණේ කොම්පැනි. කොම්පැනි කාර්යෝ මිනිමරා ගන්නවා. බස් ස්ටෑන්ඩ් එකක් නැහැ. උන් එකාට එකා මිනිමරා ගන්නවා. ප්‍රෙවෙනි තත්ත්වයක් වෙනස් කළේ මේ පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කරලා. අදටත් අපිට ඉතුරු වෙලා තියෙනවා නම් අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ දුම්රිය සේවය. ඒ පොදු ප්‍රවාහන සේවය. අන්තිමට මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ බත් පැකට් එක අරන් ඉතුරු වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ දුම්රිය සීසන් එක. පහළම ජන සමාජයට තියෙන එකම දේ. තොර මේක මේවා ගලව ගත්තේ ජාවාරම්කාරයන්ගෙන් එනම් සහෝදරය ඇතුළු වමේ ව්‍යාපාරය. අනේ ඒකට තමයි මේ ගහන්නේ. තෙල් ජනසතු කෙරුවා. ඇයි ඒ? තාම සුවිශේෂී තත්වයක් යටතේ. ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය මේකට මැදිහත් වුණේ වමේ ව්‍යාපාරයේ බලපෑමට. ඇයි? ඒ තෙල් එතකොට අයිති වෙලා තිබුණේ ඒකාධිකාරී තිබුණේ ෂෙල් කම්පැනියට. ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය වමේ බලපෑමට කිව්වා ඒ ෂෙල් කම්පැනියට. උඹලා ඉරානයෙන් ඉරාකයෙන් තෙල් ගෙනෙන් අපිට කතා කරලා තෙල් ගේන්න පුළුවන්. ඒතකොට අඩුවට මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ෂෙල් කම්පැනි කෝ අපි දෙන්නේ නැහැ ඒකට. අපිට ඕන අයගෙන් අපි ගන්න කියලා. අර එහෙමද? එහෙමනම් අපි ජනසතු කරනවායි කිව්වා. තෙල් ජනසතු කළා. ඒ ඛනිජ තෙල් වලට තියෙන ඇක්සස් එක ප්‍රවේශය සෑම ජනතාවකටම ලැබුණා. ඒක තමයි තෙල් ජනසතු කිරීමේ ප්‍රධාන අභියෝගය. බාරගත්ත වමේ ව්‍යාපාරය. ක මාෆියාවක් ඉදිරියට තිබුණේ. අන්නේ මාෆියාවෙන් ගලව ගත්තේ තෙල් මාෆියාවෙන් ගලව ගත්තේ වමේ ව්‍යාපාරය. එනම් සහෝදරයා ප්‍රමුඛ සම සමාජයේ ප්‍රමුඛ ඒ වමේ ව්‍යාපාරය. අනේකට තමයි මේ නව ලිබරල් කාටල් එක දැන් බණින්නේ. සමාජවාදීන් කරපු වැඩ කියලා. ඊට පස්සේ වරාය. වරාය ජනසතු කෙරුවා. වරාය ජනසතු කෙරුවේ මේ රටේ රටට ධනෙ උපයන්න තියෙන මේ රටේ ධන උපයන මාර්ගය. මේ රටේ ජනතාවගේ සුභසිද්ධියට යොදා ගන්න තියෙන ධනය. මේක පෞද්ගලික විදේශීය බලවේග කම්පැනි කාරෝ මේක අතට අරගෙන ඉන්නවා. මේක ජනසතු කෙරුවා. මේකෙන් ලැබුණේ මේ රටේ පහළ ජන සමාජයට සුභ සාධනය කරන්න පුළුවන් රාජ්‍යයට ධනය උපදන්න පුළුවන් දෙයක් බවට පත් කෙරුවා. ඒකෙන් තමයි අපේ සුභ සාධනය, අපේ සෞඛ්‍ය, නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය මේවා ගොඩනගන්නේ ආරක්ෂා කළේ මේ රජය මැදිහත් වෙලා මේවා පාලනය කිරීමෙන් මේවායින් ලබාගත් ධනයෙන්. අනේකට තමයි මේ බණින්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණය කෙරුවා. ඉඩම් ප්‍රතිසංස්කරණය මොකද්ද කරුවේ? 1971 ඇතිවෙච්ච ඒ තරුණයන්ගේ නැගිටීම තුළ කතා කරපු ප්‍රධාන දෙයක් තමයි ඉඩම් එක පන්තියක් අතේ තිබීම. මතක තියාගන්න මේ තරුණ තරුණියෝ ඉඩම් ප්‍රතිසංස්කරණය කළ ඒකට. එනම් සහෝදරයා මැදිහත් වෙලා සම සමාජ කොමියුනිස්ට් වමේ බලවේග මැදිහත් වෙලා කිව්වා මේ ඉඩම් අතේ තියෙන්නේ සුළු පිරිසකගේ. ඉඩම් හිමි පන්තියක් ඉන්නවා. ඒ ඉඩම් හිමි පන්තිය මේක අතේ තියන් ඉන්නවා. ඒ නිසා ගොවීන් ඉඩම් නැති මිනිස්සු අතර බරපතල අසහනයක් තියෙනවා. ඒ නිසා ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක් ගෙනල්ලා ඒ ඉඩම් සාධාරණ ලෙස බෙදී යාමේ තත්වයක් ඇති කරන්න මැදිහත් වුණා. අඳගොවි පනතත් එහෙමයි. අඳගොවි පනතෙන් මේ රටේ කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන්ම මේ ගම්වල ඉන්න ප්‍රභූන්ගේ අතේ තිබුණේ. ඒ ප්‍රභූ කාටල් අතේ තිබුණේ. හැබැයි ඒක අඳගොවි පනත ගෙනාවේ ආචාර්ය ජීවීඑස් ද සිල්වා. ඔහු මාක්ස්වාදී කෘෂි විද්‍යාඥයෙක්, දේශපාලන ආර්ථික විශේෂඥයෙක්. එයා හරහා තමයි අඳගොවි පනතාවේ. අඳගොවි පනතෙන් මේ අඳගොවීන් දුප්පත් ගොවීන්ට ඉඩම් අයිතියක් අරගෙන ඔවුන්ටත් නිෂ්පාදනයට ලැබෙන අයිතිය ලැබුණා.
නිෂ්පාදනයට අයිතියක් ලැබුණා. එහෙනම් මේවා තමයි මේ අද එනම් සහෝදරයා ප්‍රමුඛ එනම් සහෝදරයා ප්‍රමුඛ සමසමාජ ව්‍යාපාරය සමාජවාදී මාක්ස්වාදීන් දඬු ගඳේ ගහන්න යන වැරදි. මේවා වැරදිද? අපි මේ රටේ ජනතාවගෙන් අහන්නේ මුන් කියද්දි මෙන්න සමාජවාදීන් කරපු දේවල් කියලා. මේවා වැරදිද? මැණික් කර්මාන්තය අපි දැක්කා කියනවා බ්ලූ ප්‍රින්ට් එක අරගෙන ගිහිල්ලා මේ කාටල් එක මේ නව ලිබරල් කාටල් එක හර්ෂ එරාන් කබීර් හෂින් හයිකෝට් දාගෙන ගිහිල්ලා කියනවා මේ සමාජවාදීන් කරපු දේවල්. අපි දැක්කා කෑගල්ල ගිහිල්ලා කියනවා එනම් සහෝදරයව පරාජය කිරීමේ අපූර්ව එනම් සහෝදරයව පරාජය කිරීමේ අපූර්ව. අපි කියන්නේ එනම් සහෝදරයට තමුසෙලා හොඳ කිව්වොත් තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. එනම් සහෝදරයට දක්ෂිණාංශිකය හොඳ කියනවාද? එනම් සහෝදරයා පන්ති හතුර තමුසෙලාගේ ඒකෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. මැණික් සංස්ථාව පිහිටවීම මේ රටේ මැණික් ව්‍යාපාරිකයන්ව විනාශ කිරීමක්. මැණික් කර්මාන්තයේ තිබුණේ ජාවාරම්කාරයෝ අතේ. මැණික් සංස්ථාව පිහිටවුවේ මැණික් කර්මාන්තය අපිට මේ රටේ ජනතාවට පහළ ජන සමාජයන්ට ඒකෙන් වාසි සහගතන් වන විදිහට රාජ්‍ය මැදිහත් වෙලා ඒ ජාවාරම්කාරයන්ගෙන් බේරගන්න මැණික් සංස්ථාව පිහිටෙව්වේ. මැණික් සංස්ථාව පිහිටෙව්වේ. එතකොට මේවා තමයි සමාජවාදීන් මාක්ස්වාදීන් එනම් සහෝදරයා ප්‍රමුඛ වමේ ව්‍යාපාරය ගෙන ගිය මේ සමාජ යහපතට පොදු යහපතට ගෙන ගිය වැඩපිළිවෙල. ඒවන් තමයි ග්‍රාමීය රෝහල් හැදුවේ. ඒවන් තමයි ග්‍රාමීය බැංකු හැදුවේ. ඒවන් තමයි ඉදිරි කිරීමේ බැංකු හැදුවේ. මේවා දක්ෂිණාංශිකයෝ කරපුවාද? ග්‍රාමීය රෝහල් හදපු එක. මේනම් සහෝදරයාගේ සංකල්පයක්. ජාවාරම්කාරයන්ගෙන් ගලවගත් එක. දැන් උන්ට තියෙන ප්‍රශ්නේ මේ නව ලිබරල් කාටල් එකට තියෙන ප්‍රශ්නේ තමයි උන්ගේ ජාවාරම් වලට එනම් සහෝදරලා උන්ගේ ජාවාරම් අත්පත් කරගත්තා. අන්නේ ජාවාරම් කාර්යෝ රකින්න එක තමයි උන්ගේ ආර්ථිකය කියන්නේ. නව ලිබරල් ආර්ථිකය කියන්නේ මේක ඇරලා දීලා මේක විවෘත කරලා දීලා ඕන එකෙකුට ඕන දෙයක් අරගෙන ඵලයන්. ජයර් ජයවර්ධන කිව්වේ let robber barons to come චෞර වංශාධිපතින්ට ඉන්න ඉඩදියන් කිව්වා. ඒ ඕන හොරෙකුට ඇවිල්ලා මේක කාලා යන්න දෙන්න ඕනේ කිව්වා. කාලා යන්න දෙන්න ඕනේ කිව්වා. දැන් අද කියන්නේ no regulation. දැන් අදත් කියනවා ඒක. no regulation කියන. regulation නැත්තම් මේවා හොදගෙන යනවා. regulate කරන්න ඕනේ, plan කරන්න ඕනේ ලෝකෙත් ඒ අරගලේ යනවා. regulate නොකර මේක විවෘත කළා කරපු විනාශයට ඇරෙහිව. දැන් අද එංගලන්තේ මේ නව ලිබරල් කාටල් එක හිතන් ඉන්නවා මේ රටේ මිනිස්සු මුග්ධයෝ කියලා. මේ රටේ මිනිස්සු පොතක් කියවන්නේ නැහැ කියලා. අද මුළු ලෝකෙම මේ no regulation වලට විරුද්ධව රාජ්‍ය මැදිහත් වීම දිය කරපු නව ලිබරල් වාදයට ඇරෙහිව දේශපාලන ව්‍යාපාර අරගෙන තියෙනවා. බිහි වෙලා තියෙනවා, සටන් කරනවා. අද එංගලන්තේ කම්කරු පන්තිය අද ඒගොල්ලන්ගේ ප්‍රධාන සටන් පාඨය නැවත සෞඛ්‍ය සේවය, නැවත රේල්ව, නැවත ඒගොල්ලන්ගේ දුම්රිය සේවය ජනතාකරණය කරන්න, පොදු සේවයක් බවට පත් කරන්න. මේ මොහොතේ ඇමරිකාවේ මෝටර් රථ කම්කරුව වීදි බහැලා සටන් කරනවා. ඉන්දියාවේ ගොවීන් සටන් කරනවා අදානි අම්බානිලට විරුද්ධව. අද අපේ සහෝදරාත්මක ජාත්‍යන්තර සහයෝගීතාවය පළ කරනවා ඒ ගොවීන්ගේ සටනට. චලෝ දිල්ලි සටන, යමු දිල්ලියට කියන සටන, අදානි අම්බානිලා වගේ ජාවාරම් කාර්යයන්ට ඇරෙහිව සටන් කරනවා. දැන් අද ඒ ජාවාරම් කාර්යයන්ට අපේ බලශක්තිය දෙන්න යනවා. මොකද තියාගන්න, අද ඉන්දියාව සටන් කරන උන් එලවන්න. අද මේ වික්‍රමසිංහ රාජපක්ෂ තුප්පහයි පැලන්තිය මේ යුන්ටාව මේ අපේ බලශක්තිය. ඒ බලශක්තිය අදානිල අම්බානිලට ලියලා දෙන්න යනවා, කෑලි කරලා දෙන්න යනවා. එනිසා මේ කම්කරු පන්තිය සීකරන දවසේ, ලෝක කම්කරු දිනය දවසේ අපේ සටන, මේ අපේ පොදු සම්පත් රැකගැනීමේ සටන, අපේ යහපත් දේ රැකගැනීමේ සටන. එනිසා සහෝදර සහෝදරියනි, මේ සටනට නායකත්වය දුන්නේ, ඒ ජවය දුන්නේ, ඒ ලේ
අපිට ආවේ එන්.එම්. සහෝදරය ප්‍රමුඛ වමේ ව්‍යාපාරයෙන්. සෝ වමේ ව්‍යාපාරයට උඹලා ගහන එක අපිට අරුමයක් නෙමෙයි. හර්ෂ එරන් ඇතුළු ඒ බ්ලූ ප්‍රින්ට් කල්ලියක්, වික්‍රමසිංහ රාජපක්ෂගේ තුප්පහයි කල්ලියක්, ඒ කොම්ප්‍රඩෝර් ටයිකෝට් කල්ලියක්, වික්‍රමසිංහ රාජපක්ෂගේ තුප්පහයි කල්ලියක් එකම පන්තියක් විදියට ගහනවා නම් වමේ ව්‍යාපාරය ලෑස්තියකට මුණ දෙන්න. අපි කියන්නේ එක එකා එක්ක තැන් තැන්වල අභියෝග කරන්න එපා. මොකද අභියෝග කරන්නේ උන්ට අදාළ නැහැ මේක. ඒ බ්ලූ ප්‍රින්ට් එකත් එක්ක සාකච්ඡාවට එන්න කියන එක වෙන අයට කියන්න. එහෙට මෙහෙට කිව්වට කමන්නේ. හැබැයි බ්ලූ ප්‍රින්ට් එකෙන් හර්ෂලගේ විවේචනය එල්ල වෙන්නේ එන්.එම්. පෙරේරා ප්‍රමුඛ සමාජවාදී මාක්ස්වාදීන්ට. එසේ යා මෙයා එක්ක වාද කරන්න දින ඉල්ලන්න එපා. අපි ජූනි මාසේ ඉඳලා තමුසෙලා එක්ක වාද කරන්න ලෑස්ති. අපි ඕන තැනක ඉඳගෙන තමුසලගේ මේ ජාවාරම්කාර නව ලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, බ්ලූ ප්‍රින්ට් එකට එරෙහිව අපි ඕන රෙඩ් නෝට් එකක් අරගෙන එන්නම්. රෙඩ් ප්‍රින්ට් එකක් අරගෙන ඉනවා අපි මාක්ස්වාදීන් එක්ක එනවා සටන් කරන්න. තැන් තැන් වල එක එක්කෙනාට අභියෝග කරන්න එපා. ඒගොල්ලෝ මේගොල්ලෝ නාවට කමන්නේ අපිත් එක්ක. අපි හර්ෂලට කියන්නේ, නෙරාන්ලට කියන්නේ, කබීර්ලට කියන්නේ තමුසලා අරන් එනවා. තමුසලා කියන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අරන් එනවා. සෝෂල් මාකට් එක කියන්නේ මොකද්ද කියලා, හියුමන් ෆේස් ඔෆ් කැපිටලිසම් කියන්නේ මොකද්ද කියලා අපි සටන් කරමු. අපි වාද කරමු. මොකද අපි මාක්ස්වාදී, අපි සමාජවාදී, අපි එන්.එම්. පෙරේරාගේ මිනිස්සු. එස අපි ලෑස්ති. එහෙම පාළු ගෙවල් වල වළම් බිඳින්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ අන්තිම වෙනකොට අර දැන් එරාන් වික්‍රමරත්නත් කියනවා වගේ අන්තිමේදී මේ බ්ලූ ප්‍රින්ට් එක අතට අරන් ඉන්නේ උන් රනිල් වික්‍රමසිංහගෙන් කප්පම් අරගෙන කෝටි 500ක් විතර. එස අඩුම තරමින් අපිත් එක්ක සංවාදයට එන්න කලින් ඕක හරියට ෆෝම් කරගෙන ඉන්නවා. අපි සංවාදයෙන් එනකොට බ්ලූ ප්‍රින්ට් එකේ කල්ලිය හතර අතේ විහිලා වීදිලා තියෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ තමයි ආර්ථිකය හදන්නේ. රනිල් වික්‍රමසිංහගෙන් කෝටි 500 කප්පම් ගත්තේ උන් එන්.එම්. පෙරේරාට උගන්වන්න එනවා. එන්.එම්. පෙරේරාට උගන්වන්න එනවා. ආ? අද එන්.එම්. පෙරේරා කොල්විනාද සිල්ලා හිටියේ නැත්තම් තාමත් අපි වඳින්නේ මහරජුරුවන්ට. තාමත් වඳින්නේ එංගලන්තේ මහරජුරුවන්ට බල. එන්.එම්. පෙරේරා කොල්විනාද සිල්ලා නේ නොහිටියේ නම් මේ රටේ પરම්පරාව දැනගන්න මුන් දෙකට තුනට නවලා නිදහස් අධ්‍යාපනය ගේන්න කියලා 1936 1936 එන්.එම්. පෙරේරා සහෝදරයා විධායක කාරක සභාවට යෝජනා කරාම එක්සත් ජාතික පක්ෂයේ මහමුත්තා ඩී.එස්. සේනානායක කිව්වේ මේ ගස්නගින අන්තිමේදී හැම එකාටම අධ්‍යාපනය දුන්නාට පස්සේ ගස්නගින්නවත් එකෙක් නැති වෙයි කිව්වා. ඔන්න ඔහොමයි කිව්වේ ඩී.එස්. සේනානායක. ඌට තමයි මේ රටේ මිනිස්සු මහා මාන්න ජාතියේ පියා කියන්නේ. ජාතියේ පියා කියලා කියන්නේ ගස් නගින්න එකෙක්වත් හොයාගන්න බෑ. ඒ නිසා අධ්‍යාපනය දෙන්න එපා කිව්ව එකට. පේනවනේ අපේ විකෘතිය. එනිසා අපි කියන්නේ මේ මොහොතේදී අස්සරලා බලන්න. මේ රටේ තරුණ පරම්පරාවට, මේ රටේ ජනතාවට කියන්නේ මේ නැවත වටේකින් අපිව නව වහල් ක්‍රමයක්, නව යටත් විජිතවාදයක් බවට පත් කරලා තියෙනවා. IMF ලෝක බැංකුව ඇතුළු ඒ ගෝලීය ප්‍රාග් ධනේ වහලුන් බවට අපිව පත් කරලා තියෙනවා. දවසින් දවස අපිව වලපල්ලට ඇදගෙන යනවා. එනිසා අපිට අවශ්‍ය කරනවා අපේ රට ස්වායක්ත වැඩපිළිවෙලක් ඔස්සේ, රටට ගැළපෙන වැඩපිළිවෙලක් ඔස්සේ අපේ ජනතාව වෙනුවෙන් එනම් සහෝදරයා ප්‍රමුඛ වමේ ව්‍යාපාරය දරපු ස්ථාවරය අපේ ජනතාව රැකගන්න, මේ රටේ පොදු ජනතාව රැකගන්න වැඩපිළිවෙලක් උදෙසා, ඒ සඳහා වන සටනක් උදෙසා, ඒක පන්ති සටනක්. ඒ පන්ති සටන උදෙසා නැවත මේ ලෝක කම්කරු දිනේ දවස, මේ වැඩ කරන ජනතාවගේ දවස තුල එක්වෙව් කියන සටනක්, එක්වෙව් කියන ඉල්ලීම, ඒ අරගලයට ජය වේවායි කියන ඉල්ලීම, විප්ලවයට ජය වේවායි කියන ඉල්ලීම එනම් සහෝදරයා ප්‍රමුඛ මේ වමේ ව්‍යාපාරය ගෙන ගිය සටන තව තීව්‍ර කරන ජනතාවාදී සටනකට එක්වෙව් කියන ඉල්ලීම කරමින් නිහඬව You're watching the Life Traveler Channel.